මෙවර 13 වන වතාවට ඉන්දියාවේදී පැවතෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතේ නම් කිරීමේදී අවසාන මොහොත වනතෙක්ම ශ්‍රී ලංකා සංචිතේ නම් කිරීම ප්‍රබන්ධ කිරීමට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණේ. ඒ වගේම ක්‍රීඩා ඇමතිතුමන් ඔහුගේ අනුමැතිය මෙම සංචිත වෙනුවෙන් ලබා දීමට අවසාන මොහොතේක්ම කල් ගැනීමට තමයි ඔහු කටයුතු කළේ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඇතිවී තිබෙන ආබාධත්වය නිසා. ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් මෙම සංචිතයට එක් කරුණා නැද්ද කියලා ඔවුන් දෙගිඩියාවකින් සිටපු නිසා. ඉතින් මේ විදිහට දසුන් ශානකගේ නායකත්වය ගැන වැඩි වශයෙන් කතා බහ කර ලක් වූ නිසා තමයි ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රකාශයට පත් කිරීම අවසාන මොහොතේක්ම කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු වුණේ. කොහොම වුණත් අවසාන වශයෙන් ක්‍රීඩකයන් 15 දෙනා නම් කිරීමේදී එම සංචිතයට වනිදු අසරංගට ඇතුළත් වෙන්න අවස්ථාවක් ලැබුණ නැහැ. ඒ ඔහුට ඇති වූ ආපත්‍ය නිසා මෙම ක්‍රීඩකයන් 15 දෙනාට අමතරව එක් අතිරේක ක්‍රීඩකයෙක් නම් කිරීමට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටුව කටයුතු කර තිබුණේ. ඒ ජාමික කරාරය තමයි. කොහොම නමුත් වනිදු අසරංගත් යම් මේකෙන් මෙවර තරඟාවලිය තුළදී ක්‍රීඩකයෙකුට ආබාධයක් ඇති වුණොත් ඔහු එම ස්ථානයේ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන සිටින බවට තමයි මේ වෙනුවට අපට දැනගන්න ලැබෙන්නේ. ඊටත් අමතරව පසුගියදා පිටත් වූ ශ්‍රී ලංකා සංචිතය සමගින් මහේස් තීක්ෂණ ඉන්දියා බලා පිටත් වෙගී නැහැ. ඔහු එළඹෙන 4 වෙනිදා තමයි ඉන්දියා බලා පිටත් යාම නියමිතව තිබෙන්නේ. ඒ ඔහුගේද ඇති වූ ආබාධත්වය නිසායි. මොකද ඔහු මේ වන විට ශ්‍රී ලංකාව තුළදී ඔහුගේ ආබාධත්වයට උපරිම ප්‍රතිකාර ලබමින් සිටින නිසායි. ඒ අනුව ශ්‍රී ලංකා දඟපන්දු යන ක්‍රීඩක මහේස් තීක්ෂණ එළඹෙන 4 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එකතුවීමට නියමිත බව තමයි ස්පෝර්ට් පැවිලියන් වෙබ් පිටුව වාර්තා කොට තිබෙන්නේ. ඒ අනුව මහේස් තීක්ෂණ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවන පුහුණු තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එකතුවීමට නියමිත බව තමයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. ඊටත් අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම වගේ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු පුහුණු තරගය තුළදී හොඳින් පන්දුවට පහර දෙමින් සිටි කුසල් දැනි පෙරේරාට උරේසිය ඇතු වූ ආබාධයක් නිසා තරගෙන් ඉවත් වීමට තමයි සිදු වුණේ. ඉතින් ඒකත් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙනාවේ බලවත් පාඩුවක්. මොකද බොහෝ දෙනා සිටුවා ඔහුට මෙවර තරඟාවලිය පවා මඟහැරෙවි කියලා. කොහොම නමුත් දැන් තත්ත්වය සුබතර හැරී තිබෙනවා. ඒ මේ විලමිටත් ඔහුගේ වෛද්‍ය වාර්තාව නිකුත් වූ තිබෙන නිසායි. ඒ අනුව වැඩිදුරටත් සඳහන් වෙන්නේ දකුණු උරේසියේ සුළු ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක ප්‍රතිකරු කුසල් දැනි පෙරේරාගේ වෛද්‍ය වාර්තාව අනුව ඔහුගේ ආබාධත්වය එතරම් බරපතල නොවන තත්ත්වයක තමයි තිබෙන්නේ. ඒ නිසාම ඔහුට ගැටලුවකින් තොරව මෙවර එක්දින ලෝක කුසලානය නියෝජනය කිරීමට අවස්ථාව උදා වෙනවා. කොහොම නමුත් ඔක්තෝබර් 5 වෙනිදා ආරම්භ වීම නියමිත එක්දින ලෝක කුසලානය තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරඟයේ එළඹෙන 7 වෙනිදා දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීම නියමිතයි. ඉතින් මේ නිසාම කුසල් දැනි පෙරේරාට එම තරඟයට ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් තිබෙන බවට තමයි ධනුෂ්ක අරවින්ද මහතා ඔහුගේ වෙබ් පිටුවේදී සඳහන් කොට තිබෙන්නේ. ඉතින් ඇත්තටම මේ ආරංචිය නම් සතුටු දනවන ආරංචියක් වෙනවා නොඅනුමානයි. මන්ද මහේස් තීක්ෂණ වගේම කුසදැනි පෙරේරා නැවත ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එකතු වීම ක්‍රීඩා ලෝලින් විදියට වගේම ශ්‍රී ලංකා කණ්ඩායමටත් ගෙන එන්නේ කිව නොහැකි වාසියක්. ඉතින් අපි බලමු කුසදැනි පෙරේරා වගේ මහේස් තීක්ෂණ සුපුරුදු රිද්මේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙවිද කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් ක්‍රීඩාශීලී ඔයාලට ඉතන ඔයාලගේ වටිනා අදහසත් කමෙන්ට් එකෙන් ලියන්න අමතක කරන්න එපා. එහෙනම් සියලු දෙනාටම ක්‍රීඩාශීලී උද්‍යෝගමත් දවසක්.